ගරුකටියතු නායක හඳුන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි බිස්වෙන් නුවර ශ්‍රී ලංකා රාමයේ ඉඳලා මාසිකව සතිපතා සිදු කරපු මේ ධර්මදේශනා මාලාව අද අවසාන දවස් වශයෙන් අපි ඉස්සෙල්ලා තීන්දුව කරලා තිබුණා නමුත් නායක හඳුන් වහන්සේ මේ පිරිසට තවදුරටත් මාසිකව එකක් හෝ දෙකක් විදිය අවස්ථා දෙකක් විදිහට සුදුසු ධර්ම සාකච්ඡාවක් දේශනාවක් පවත්වන්න කියලා ඉල්ලා හිටියා. දැන් ඒ අනුව නායක හඳුනු මතක් කරපු ආකාරයට ඉදිරියට සති දෙකකට සැරයක් මේ වැඩසටහන පවත්වන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ දේශනා මාලාව තුළම පැහැදිලි කරේ කතා කරේ සතිපට්ඨානය ගැන. සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත ධර්ම කරුණු. මේ ධර්ම කරුණුයි ප්‍රායෝගික පුහුණුවයි අතර වෙනසක් තියෙනවා. මේ ධර්ම කාරණා කෙනෙක් අහපුවාම දැන් ඒ අහන කාරණේ ප්‍රායෝගික වෙනකොට සිදුවෙන්නේ අවබෝධය. ඇසීමෙන් ලැබෙන ඥානය සුතමි ඥානය. අවබෝධතා ඥානයක් නැත්නම් ප්‍රත්‍යක්ෂ ඥානයක් ලැබෙන්නේ ඒ ධර්මයේ හැසිරුණා. සුතමි ඥානයයි ප්‍රත්‍යක්ෂ ඥානයයි අතර වෙනසක් හැම වෙලේම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට කවදාවත් ඇඹුල් රස දන්නේ නැති කෙනෙක් ඇඹුල් රස රස වින්දම ප්‍රත්‍යක්ෂ ස්වરૂපයක් වෙනවා. ඊට පෙර ඇඹුල් රස මෙන්න මේ වගේ කියලා අහන්න පුළුවන්. කනකොට මේ වගේ දැනුමක් තියෙනවා කියලා. ඉතින් මේ වගේ ඕනම දෙයක ශ්‍රුතමය ඥානය එක දෙයක්, ප්‍රත්‍යක්ෂ ඥානය තව එකක්. දැන් සතිපට්ඨාන සූත්‍රයේ ධර්ම කරුණු ගැනත් ওই විදිහමයි. හැම ධර්ම කාරණයක්ම ওই ආකාරයයි. දැන් සීලය කියන එක ශ්‍රුතමය ඥානයේදී එක එක ආකාරයෙන් අපිට දැනගන්න පුළුවන්. නමුත් සිල් රැකලා තමයි ප්‍රත්‍යක්ෂ ඥානයක් එයා ඇති කරගන්නේ. සමාධියේ සමාධියක් වැඩුවට පස්සේ ලැබෙන ගුණ මෙන්න මේවා කියලා ප්‍රායෝගිකව වඩන් නැතුව අපිට ශ්‍රුතමය ඥානයක් ලබා ගන්න පුළුවන්. නමුත් සමත භාවනාවක් වඩලා ප්‍රායෝගික වුණොත් තමයි ඒක ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට හරවෙන්නේ. එතකොට මෙතන වෙනස දැනගන්න ඕනේ. අපි සුතමේ ඥානයකින් ලබාගත් ඕනම දැනුමක් ප්‍රත්‍යක්ෂ ඥානයකදී ඊට වැඩිය වෙනසකට භාජනය වෙනවාමයි. දැන් මෙන්න මේ ගැටලුව ශ්‍රාවකයාට අපහසුයි තේරුම් ගන්න. ශ්‍රාවකයා හැම වෙලෙම හොයන්නේ ධර්මයේ හැසිරিলাත් හොයන්නේ තමන් අර ධර්මයේ අහලා ලබාගත් සුතමේ ඥානයෙන් ඇති කරගත්තේ විශ්වාසය. එතකොට මේක වෙනස් වෙනවා තමයි හැම වෙලෙම ධර්මයේ හැසිරෙනකොට ප්‍රත්‍යක්ෂ ඥානයට හැරෙන්නේ. දැන් මේක උගන්වන්න බෑ කාටවත්. මේක උගන්වන්නේ ගුරුවරු නෑ. ඒ ගුරුවරු නැති හින්දා තමන් පුහුණුවෙන් ලබා ගත යුතුයි. ගුරුවරයෙකුට පුළුවන් වෙන්නේ සුතමේ ඥානයක් ලබා දීම පමණයි. ප්‍රත්‍යක්ෂ ඥානයක් ලබා දෙන්න බෑ. ප්‍රත්‍යක්ෂ ඥානය පුහුණුවකින් ලැබෙන්න ඕනේ. බුදුහාමුදුරුව පෙන්නන නිවනත් ඒ වගේ දෙයක්. සංසාර විමුක්තියත් ඒ වගේ දෙයක්. බුදුහාමුදුරුව ඒ වෙනුවෙන් දෙන්නේ ශික්ෂා තුනක්, සීල, සමාධි, ප්‍රඥා. දැන් ඒවා ගැන තමන් ඉගෙනගෙන විභාග පාස් වෙලා සීලය ගැන මෙහෙමයි, සීලයේ ආනිසංස මේ විදියයි, සීල් රැක්කා මේ වගේ වෙනවා, සීල් රැකින් මේ ආකාරයයි, මෙහෙම දැනුම් සම්භාරයක් මේ හැමෝම ලබාගෙන තියෙනවා. සමාධිය කියන්නේ මේ වගේ එකක්. සමාධියේ ගුණ මේ වගේ, සමාධිය වැඩෙනකොට එලි පේනවා, සමාධිය වැඩෙනකොට බ්‍රහ්මිය පේනවා, ඒ වගේ විකාර අදහස් කියන අයට ඒවත් වෙනවා හිතිලා. ඒව නිකන් අර හීනෙන් වෙනවා වගේ දෙයක්. දැන් ඒ වගේ ප්‍රත්‍යක්ෂ ඥාන හැම වෙලේම මේ සුතම ඥානයට පරිබාහිරයි. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ විමුක්ති මාර්ගයේ තියෙන්නේ සීල ශික්ෂාව. ඒක තමන් පුහුණුවා. සීලය කියන්නේ ශික්ෂාවක් කියන්නේ පුහුණුවා. සීලය ගැන
සිල් රැකලා පුරුදු වෙන්න ඕනේ. සමාධිය වඩලා පුරුදු වෙන්න ඕනේ. ප්‍රඥාව වඩලා පුරුදු වෙන්න ඕනේ. මේ ප්‍රඥාවත් වැඩෙනවා එකක්. සමාධියත් වඩන දෙයක්. වඩන දෙයට භාවනාව කියනවා. වඩන්න පුළුවන් දේ භාවනාවක්. ඒකට හැබැයි සමත භාවනාවයි සතිපට්ඨාන නැත්නම් අනිකුත් භාවනා විපස්සනා භාවනා කියන්නේ වඩන දේවල් තමයි. නමුත් අංශ දෙක. උඟක් ඇයට සතිපට්ඨානේ වඩනකොට ගැටලු වෙන්නේ තමන් සමාධි ශික්ෂාවේ තියෙන සමාධියේ අර සුතමී ඥාන ගොඩාක් ලබාගෙන තියෙන පොත් කියෝලා නුංගේ දේවල් අහලා චරිත කතා කියෝලා එක එක කෙනාගේ අත්දැකීම් කියෝලා එහෙම මේ පත්‍යස් ඥානයක් නෙවෙයි සුතමී ඥාන ලබාගෙන තියෙනවා සමත භාවනාවේ. දැන් භාවනාව කියලා හුඟක් අය දන්නේ සමත භාවනාව විතරයි. ඒවා තමයි භාවනා කියලා හඳුන්වගෙන තියෙන්නේ. ඉතින් දැන් එවැනි තත්ත්වයක ඉන්න හුඟක් ශ්‍රාවකයන්ට අහන ප්‍රශ්නයක් උත් තමයි හාමුදුරනේ සක්මන් භාවනාව මේ සතිපට්ඨාන භාවනාව පුරුදු වෙලා දැන් හොඳට පුරුදු වෙනවා එයත් පුහුණුවක් ලබනවා සමාධියක් නැහැනේ. ඒතර සමාධියක් නැහැනේ. ඒකෝට එයා සමාධිය හොයන්නේ කොහෙන්ද? සමාධිය හොයන්නේ අර සුතමේ ඥානෙ. වෙන මිනිස්සු කියපුවා අහලා. ඒගොල්ලෝ කියපුවා කියෝලා. දැන් ඔන්න ඔයගේ මේ ප්‍රායෝගික දැනුම ප්‍රත්‍යක්ෂ ඥානය කියන එක පුජ්‍යලයා අනුබද්ධිතයි. ප්‍රත්‍යක්ෂ ඥානියට තීන්දු තීරණ ගන්න ප්‍රත්‍යක්ෂ ඥානයක් හදා ගන්න තරම් දක්ෂ වෙන්න ඕනි ශ්‍රාවකයා. දැන් මම මේ මතක් කරේ මේ කාරණේ අපි පැහැදිලි කරගෙන ආවේ ඇත්තටම ගිය සතියේ ඉඳලා මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරලා තියෙන සතිපට්ඨානයේ වැඩිමී ආනිසංස. දැන් මේ ආනිසංස දේශනාවක් බුදුහාමුදුරුව මහා සතිපට්ඨාන සූත්‍රයේ කුරුලටදී දේශනා කරන්න පළමුව දේශනා කරලා තියෙනවා. ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්ක මාය දුක්ඛ දෝමනස්සානං අත්තංග මාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිගිරියාය ආදි වශයෙන් මෙහෙම ආනිසංස හතක්. දැන් ඒ අර හුඟක් අයගේ ගැටලු මේ භාවනා කරනකොට දැන් සක්මන් කරත් සක්මන් භාවනාව සතිපට්ඨානේ දින ඉරියාපත පබ්බේ හෝ සම්පජාන පබ්බේට අයිති වෙන භාවනා ක්‍රමයක්. එතකොට ඒ භාවනාව වැඩුවත් එහෙනම් සත්තාන විසුද්ධියා කියන ගුණය එන්න ඕනේ. සත්‍ය වඩන කෙනා පිරිසිදු වෙන්න ඕනේ. මං කිව්වා පිරිසිදු වෙනවා කියන්නේ මොකද්ද කියලා ගිය සතියේ. පිරිසිදු වෙනවා කියන්නේ අකුසලයේ අඩු වෙනවා. නැත්නම් නීවරණ යටපත් වෙනවා. නීවරණ පංච නීවරණ තියෙනකොට තමයි අකුසල් තියෙන්නේ අපි ළඟ. පංච නීවරණ නැති තැන අකුසලයේ නැහැ. ඒ නීවරණ යටපත් වීම හෝ අකුසලයේ නැතිවීම කියන එකෙන් පිරිසිදු වෙනවා. අකුසලයේ නැති වෙලා පිරිසිදු වෙනවා. එතකොට සත්‍යේ කපිරිසිදු වෙන්නේ අකුසලයේ. කුසලයෙන් සත්‍යේ කපිරිසිදු වෙන්නේ නැහැ. එතකොට කුසලයේ විතරක් තියාගන්න නම් මා සතෙකුට පුළුවන් වෙන්නේ බ්‍රහ්ම කියන තත්ත්වයටපත් වුණා. බ්‍රහ්ම ලෝකවල තමයි කුසලයේ විතරක් ඉන්න පුළුවන්. අකුසලයේ බලපෑම් නැහැ. ඒක නිසා මේ ධර්මානුකූලව බ්‍රහ්ම ලෝකවල ජීවත් වෙන්න සතුන් පිරිසිදු සතුන් ලෙස හඳුන්වනවා. පිරිසිදු සතුන් කියන්නේ සත්‍ය කියන්නේ නිවන් දැකපු අය නෙමෙයි. අකුසල නිතිය. නමුත් බ්‍රහ්මත්වය තාවකාලිකයි. ආය අකුසලේ පටන් ගන්නවා. නීවරණවල බලපෑම පටන් ගන්නවා සාංසාරිකව. ඒ බ්‍රහ්ම ජීවිතය අවසාන කරුවා. දැන් ඔහොම ඔහොම මනුස්සයාට එතකොට මේක බොහොම කෙටි. බැලක් වෙලාවට උදේ පාන්දර කුසලය. උදේ නැගිටිනකොට සියලු සත්වය සුවපත් වේවා කියලා පටන් ගන්නවා. එතකොට කුසල් සිතුවිලි එනවා. නැගිටලා විනාඩි 5 යනකොට අකුසලයේ. එතකොට මේ චක්‍රය බ්‍රාහ්මීය චක්‍රය අවුරුදු කෝටි ගානක කුසලයේක ඉඳලා අකුසලයට යනවා. දෙවියෙක්ගේත් එහෙමයි. කෝටි ගානක් නැහැ.
අවුරුදු ලක්ෂ ගාණක් කොහේ කුසලයේ දින්න ඉන්න පුළුවන්. නමුත් අකුසලයේ හට ගන්නත් පුළුවන්. බ්‍රහ්මයා වගේ අකුසලයේ තොර වෙලත් නැහැ දේව කියන අය. මිනිස්සු කියන අයගේ කුසලයක් තියෙනවා. හැබැයි මේ මොහොතේ කුසලයේ තිබුණොත් ඊගා මොහොතේ විශ්වාස නැහැ අකුසලයේ. මේ බණහන පින්වතුන්ටත් බණ ඇහිම කුසලයක්. බණ අහනකොට කොන්ද රිදෙනවා නම් කොන්ද රිදෙරේකට ගැන ඇති වෙන දෝමනස්සය. කකුල රිදෙනවා නම් එතකොට ඇති වෙන දෝමනස්සය. ඇහෙන්නේ නැත්නම් ඇති වෙන දෝමනස්සය. අකුසලය නිකන් කාසිය වගේ. කාසිය දෙපැත්ත වගේ. මනුස්සත්වයේ. දේවත්වයේ වගේත් නෙමෙයි. මනුස්සත්වයේ තුල කුසලයේ අකුසලයේ කාසිය දෙපැත්ත වගේ. එහෙනම් මනුස්සයා පිරිසිදු සතෙක් නෙමෙයි. ඕන වෙලාවක අපිරිසිදු වෙන්න පුළුවන්. එනිසා මෙන් තමන් ගැන තමන් දැනගන්න. පිරිසිදුයි මං විතර පිරිසිදු කෙනෙක් නැහැ කියලා රඟපාන්න යන්න එපා. ධර්මයේ දන්නේ නැහැ. මිනිසියෙකුට රඟපාන්න බෑ මං පිරිසිදුයි කියලා. මොකද හේතුව? අකුසලයේ කියන එක මිනිසයාගේ මනසේ අකුසලයේ වැඩ කරන්නේ කාසිය දෙපැත්ත වගේ. මේ මොහොතේ කුසලයේ තිබිලා ඊගා මොහොතේ අකුසලයේ වෙනවා. ඒක කිසිම ભેදයක් නැහැ. තැනක් නැහැ මේකට. මේ කුසලයේ අකුසලයේ මිනිසයාට මාරු කරන්න පුළුවන් ස්වභාව ධර්මයට. වැස්සට පින්නට පුළුවන්. මදුරු වර්ගයේ පොඩි සත්තුන්ට පුළුවන්. කෘමීන්ට පුළුවන්, කෑම වලට පුළුවන්, වතුර වලට පුළුවන්, ගෙවල් දොරවල් වලට පුළුවන්, යාන වාහන වලට පුළුවන්, ඇඳුම් පැළඳුම් වලට පුළුවන්. මෙන්න මිනිසයාගේ අපිරිසිදු වීම ඇති කරන්න පුළුවන් දේවල් තමයි එහෙනම්. ගෙවල් දොරවල්, ඉඩම් කඩම්, යාන වාහන, දූ දරුවෝ කුසලයක් ඇති වෙනවා මේ මෑම්බෙලක් වෙලාවට. වැඩියෙන් ඇති වෙන්නේ අකුසලයක්. ඒක නිසා මේ මිනිසයාට පිරිසිදු වෙන්න ලේසි විදිහක් දැන් භාවනාවකින් පිරිසිදු වෙන්නේ නැතුව පිරිසිදු වෙන්න ලේසි විදිහක් විදියට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එදා බ්‍රාහ්මණයොත් විවිධ ක්‍රම භාවිතා කරලා දිනනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මිනිස්සයෝ පෝයට අටසිල් සමාදන් වෙන්න. කිරල් දොරවල්, ඉඩම් කඩම්, ඥාන වාහන, දූ දරුවෝ, ඇඳුම් බැලඳුම්, කෑම බීම සියල්ල අත්තරින්ද. අත්තරලා පන්සලේ උපෝසත සීලේ රකින්න. මේවා දෙන්නේ මොකටද? මේ අටසිල් රකින්න දුන්නේ ඇයි? පිරිසිදු වෙන්න ලේසි. ඒ දවසේ පිරිසිදු වෙනවා. හැබැයි සම්පූර්ණ නෙමෙයි. gedare innawata wadiye පිරිසිදු වෙනවා. මේ වාර සුතමේ ඥානීන් පණ්ඩිතකම් වලින් වෙනස් කරගෙන අපිට කොහේ හිටියක් පිරිසිදුයි කියලා රංගපාන උපාසක උපාසිකාව බිහිවෙච්චි හින්දා මේ සාසනය දැන් හානි වෙනවා. මොකද ධර්මයේ දන්නේ. ඒගොල්ලන්ගේ පිරිසිදුකම සුදු රෙද්ද මත, වචන මත රඳාපවතින එක. අකුසලයේ කියන්නේ අකුසලයෙන් අපිරිසිදු වෙනවා කියලා දන්නේ. දැන් එන්නේ වගේ තත්ත්වයක ඉන්නකොට දැන් සතිපට්ඨානෙ වැඩුවොත් ශ්‍රාවකේ ඒ සතිපට්ඨානෙ වැඩිම හේතුවෙන් ඒ ශ්‍රාවකයාගේ මේ අකුසලයේ අඩු වෙනවා. ඉතින් මේක ප්‍රායෝගික දෙයක්. තමන්ම බලන්න ඕනේ. තමන් ළඟ ඉස්සර අකුසල් චේතනා, අකුසල් සංකල්පනා දැන් සංකල්පීය වශයෙන් තමයි ගොඩාක් අකුසල් ඇති වෙන්නේ. වාචික වශයෙන් හෝ කායික වශයෙන් නෙවෙයි. එතකොට තමන්ට හැකියාවක් තියෙනවා නම්, තමන් ගැන අවබෝධයක් තියෙනවා නම්, මගේ හැටි මෙහෙමයි ඉස්සර කියලා දන්නවා නම්, ආන්නේ පුජ්‍යලයට රඟපාපු නැති ශ්‍රාවකයාට විතරක් පුළුවන් කාලය සතිපට්ඨානේ වඩනකොට අවුරුද්දක් දෙකක් ඔය සක්මන් භාවනාව පුරුදු වෙනකොට ඉස්සර සිතුම් පැතුම් වලට වැඩිය දැන් සිතුම් පැතුම් වල වෙනසක් දකින්නවා කියලා. මොනවද මේ සිතුම් පැතුම් වල වෙනස? අකුසල සංකල්පනා අඩුයි, කුසල සංකල්පනා වැඩි වෙනවා. ඔක තමයි සත්තාන විසුද්ධියා කියන පළවෙනි ආනිසංසය. මං ගිය සතියේ මතක් කරපු ආනිසංසය. තව ආනිසංස ලෞකික වශයෙන් අපිට තියෙනවා හතරක් ගැන කතා කරන්න. ඒ හතරෙන් දෙවෙනි හා තුන්වෙනි ආනිසංස දෙක විදිහට බුදුහාමුදුරුව පෙන්වන්නේ. ශෝක පරිද්දවානං සමතික්කමාය. මේකේ ආනිසංස දෙකක් තියෙනවා. එක දෙවෙනි ආනිසංසය තමයි ශෝකය සමතික්කමාය කියන ගුණයට එීම. තුන්වෙනි ආනිසංසය තමයි පරිදේවය සමතික්කමාය කියන ගුණයට එීම.
මේ සමතික්ක මාය කියන්නේ මොකද්ද දැන් සත්තාන විසුද්ධියා කියන දන්න නම් තිබුණේ සත්‍යා පිරිසිදු වෙනවා ඒක තනි ක්‍රියාවක් සත්‍යා පිරිසිදු වෙනවා ඒ කියන්නේ ඒක අර්ථය මොකද්ද සත්‍යා තුල අකුසල් සංකල්පනා අකුසල් චේතනා ඇතිවීම ටික ටික අඩු වෙනවා ඒකෙන් තමයි පිරිසිදු වෙන්නේ දැන් සෝකය කියන එක වර්තමාන අකුසලයක් හින්න වෙන එකක් නෙමෙයි वर्तमान अकुशलिया वगे अनागति अकुशलिया सौख्य वर्तमान उदेट पुलवा सौख्य अकुशलिया अकुशल विपाक अकुशल विपाक अतीत अकुशलिया वर्तमान बल पैम सौख्य සෝකයට සතිපට්ඨානෙ වැඩුවම මොකද වෙන්නේ කියලා දැනගන්න සමතික්ක මායෙන් නැතු සෝකය නැති වෙනවා කියලා නෑ සෝකය අතුරුදහන් වෙනවා කියලා නෑ සෝකය විනාශ වෙනවා කියලා නෑ සමතික්ක මාය කියන ගුණයට එනවා සමතික්ක මාය කියන එක පාලි වචනය ඔක සිංහලට ගත්තොත් මොකද්ද සමතික්ක මාය කියන්නේ ඉක්මෝනවා කියන අර්ථය ගන්න පුළුවන් ඉක්මෝනවා ශෝකය ඉක්මෝනවා ඒ කියන්නේ ශෝකයක් හට ගන්නවා මොකද ශෝකය කියන්නේ ඒක වර්තමාන අදාළ දෙයක් නෙවෙයිනේ මං කිව්වා ශෝකය කියන්නේ අතීත අකුසලයක විපාක ස්වરૂපයක් අතීත අකුසලයක විපාක ස්වરૂපයක් තමයි ශෝකය. ඒකට ශෝකය කියන එක අතීතයේ අකුසල් කරලා දැන් සතිපට්ඨානේ අද වැඩුවට දැන් එදා වැඩුවේ නැහැ. දැන් මේ වෙලාවේ හරි අද හෙට දවසේ හරි භාවනා කරාට ඒ භාවනා කරන අවස්ථාවේට අදාළ දෙයකින් නෙමෙයි ශෝකය කියන දේ අපිට බලපාන්නේ ශෝකය කියන එක බුදුහාමුදුරුව පෙන්නන අර චතුරාර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය එක ශෝක දුක එහෙනම් මේ ශෝකය තමයි අහක් කරන්නේ දැන් ජාති දුක ජරා දුක මරණ දුක දැන් ඒවා සතිපට්ඨාන මේ සූත්‍රයෙන් ආනිසංස විදිහට ලැබෙනවා කියලා නැහැනේ ජාති දුක අහක් වෙනවා මෙහෙම කියලා නැහැ මේක ආනිසංස වල जरा दुख गेनने मरण दुख गेनने सोकन इकमून अति पट्टी वाड़न हरिदेवी की दुख हर सत्यन दुख एक इकमून समय गुणीटन वालू मिचरा सोकेट वेन्नी प्रश्न कदापित अभी हरिट धर्माकूल जनगांडोने सोके मुखद धर्मी මොනවට මොන වගේ දෙයකටද ශෝකය කියන්නේ පරිදේවේ කියන්නේ මොන වගේ දෙයකටද කියලා දන්නේ ශ්‍රාවකයාට පුළුවන් තමන් සතිපට්ඨානේ වඩනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන ආනිසංසය තමන් තුළද තියද නැද්ද කියලා හොයාගන්න. අර බොරු කරන උපාසක උපාසිකාවට බෑ. ශෝකය ගැන දන්නේ නැති කෙනාට බෑ. දැන් පරිදේවී කියන එක නම් ශෝකය වැඩි වුණාම පරිදේවී කියන එක අන්‍යයන්ට පෙනෙන දෙයක්. ශෝකය කියන එක මානසිකව තමන්ගේ සිතේ ඇති වෙන එක. අනුන්ට නොතේරී ශෝකය තියෙන්න පුළුවන්. ශෝකය කියන දුක තියෙන්න පුළුවන්. පරිදේවය අනුන්ට නොපෙනී තියන්නේ. මොන දෙකේ වෙනස? පරිදේවී ගත්තම මේ පින්වතුන්ගේ මානව හිමිකම. කියන්නේ මිනිස්සෙක් නම් පරිදේවයෙන් තොර මිනිසෙක් ඉන්න බෑ. ඕනම මිනිසෙක් පරිදේවය කියන එක දන්නේ නැහැ කියන්න බෑ. දැන් නිවන් දැකලා නැහැ කියන්න පුළුවන් මිනිසෙකුට. නමුත් මට නිවන ගැන නම් අවබෝධ වෙලා නැහැ, තේරෙන්නේ නැහැ, මොකද්ද කියලා දන්නේ නැහැ කියන එක සාධාරණයි. ඒක ඇත්ත කතාවක්. ඒක බොරුවක් නෙමෙයි, මුසාවක් නෙමෙයි. නමුත් किसी मनुष्य को पारिदेवी मन दिया बे मुकदेतु
මේක තමන්ගේ ජීවිතයේ ඕන තරම් අත්දැකලා තියෙන එක. පරිදේවේ කියන්නේ ශෝකය ගලාගෙන යන ශාරීරික හා වාචික ක්‍රියාපද්ධතියට. මෙන්නත් විදිහට කියනවා නම් පරිදේවේ කියන්නේ ඇඬීම, වැළපීම, පපුවට ගසා ගැනීම ඒ වගේම දැන් එක එක අයගේ එක එක විදිහට තියෙනවා ඒක. දැන් උසස් සමාජ වෙනකොට දැන් පපුවට ගහ ගන්න නෑ මේක පෙස්සල් දිනනවා. පොලිසියට කෝල් කරනවා. ඒ තිස්කයි කියලා. පරිදේවේ කියන්නේ අල්ලප ගෙදර දැන් ඕස්ට්‍රේලියාවේ නම් අල්ලප ගෙදර ගෑ ගැහුවොත් පොලිසියට කෝල් කරනවා. ඒ ඕස්ට්‍රේලියන් කාර්යයන්ගේ පරිදේවයා. මේ තමන්ට එන ශෝකය වගේ දෙයක් එළියට ගලාගෙන යන එක තමයි පරිදේවය. එන හැඬීම, වැළපීම, පපුවට ගසා ගැනීම ඉතින් ගියාම නොයෙක් කටින් කියන දේවල් කියවීම කොච්චර හරි අඳෝනා කියවීම නහයෙන් ඇනීම කියයි මේ ඔක්කොම ඔය ගෙවල් වල තම තමන් කරන දේවල් ඒ පරිදි දැන් ඉතින් ඔබ උපන්දා ඉඳලා කරා නම් දැන් අධිපට්ඨානේ වඩලා බලන්නේ ඉස්සර පරිදේවිය ආපු වෙලාව තරම් දැන් එනවද නැද්ද කියලා ඒක මැනගන්න හැකියාව තියෙන්න ඕනේ. ඔන්න පරිදේවේ. ශෝකය කියන්නේ මේකක් නෙමෙයි. ශෝකය කියන්නේ ක අනුන්ට නොපෙනී හංගගෙන ඉන්න පුළුවන් කපටින්ට. ශෝකය කියන එක එන්නේ මානසිකව ඇති වෙන මනෝ ඉන්ද්‍රිය මනෝ මූලිකව ඇති වෙන දුක. මනෝ දුක. දුක එක එක විදිහට තියෙනවනේ. දැන් කෑම සම්බන්ධ දුක් තියෙනවා. ඒවට කියනවා දොළ දුක. මනෝ දුකක් තමයි. මනෝ ඉන්ද්‍රිය හරහා එන දුකක් තමයි ශෝකය. මේ ශෝකය එන්නේ කොහොමද? ශෝකය එන්නේ අතීත සිද්ධියක් සම්බන්ධ වෙලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ශෝකය එන රටා අපිට තියෙනවා කියලා විශාල සංඛ්‍යාවක්. එයන් ප්‍රධාන ඒවා තියෙනවා. තණ්හාය ජායති ශෝකෝ. ඔන්න ශෝකය ඇති කරන ප්‍රබලම සාධකය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ශෝකය ඇති කරන්න පුළුවන් කාම තණ්හාවට පුළුවන් භව තණ්හාවට පුළුවන් විභව තණ්හාවට. ඔන්න තණ්හාය ජායති ශෝකෝ. ජායති කියන්නේ උපදෝනවා. දැන් එතකොට තණ්හාව නැති සත්වෙක් ඉන්න බෑනේ සංසාරේ. බ්‍රහ්මයෙක්වත් නැහැනේ තණ්හාව නැති කෙනෙක්. බ්‍රහ්මයන්ට නැහැ කාම තණ්හාව. භව තණ්හා තියෙනවා. මිනිස්සුයෙ නම් කාම තණ්හාවක් තියෙනවා, භව තණ්හාවක් තියෙනවා, විභව තණ්හාවක් තියෙනවා. දැන් කාම තණ්හාව වලින් මිනිස්සුන්ට ඇති කරගෙන තියෙන අමුතු ශෝකය අතීතයේ කාම තණ්හාවෙන්. ඒ කියන්නේ මේ ජීවත් වෙච්ච කාලයේදී කාම තණ්හාවෙන් ශෝකය ඇති කරේ කොහොමද කියලා බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එක ආකාරයක් තමයි ප්‍රියතෝ ජායති ශෝකෝ. ප්‍රිය වස්තු. ප්‍රියතෝ ජායති ශෝකෝ. ඉතින් ප්‍රිය වස්තු මොනවද? ගෙවල් දොරවල්, ඉඩම් කඩම්, යාන වාහන, දූ දරුවෝ, මිල මුදල්, ඇඳුම් පැළඳුම්. එහෙම ඒවා නැද්ද මිනිස්සුන්ට? තමන්ගේ ගෙදර තමන්ට හොඳ නැද්ද? තමන්ගේ ඇඳුම් තමන්ට ප්‍රිය නැද්ද? තමන්ගේ දරුවෝ තමන්ට ප්‍රිය නැද්ද? තමන්ගේ දෙමාපියෝ තමන්ට ප්‍රිය නැද්ද? එහෙනම් අතීතයේ ප්‍රිය වෙලා තියෙනවා. වර්තමානයේ ප්‍රියයි. අතීතයේ ප්‍රිය වෙච්ච ටිකට වර්තමානයේ ශෝකේ හැදියකි. වර්තමානයේ ඔය කියන දේවල් වලට ප්‍රිය වස්තු හැදුනොත් අනාගතයේ ශෝකේ හැදියකි. ඒක නිසා ප්‍රිය වස්තු නැති වෙනකොට ශෝකයයි බියයි ඇති වෙනවා. ප්‍රියතෝ ජායති ශෝකෝ, ප්‍රියතෝ ජායති බය. නිකා ප්‍රිය වස්තුවක් මොකද්ද තියෙන්නේ? ඒක නැති වෙනකොට, ඒක විනාශ වෙනකොට ශෝකය ඇති වෙනවා. දැන්
ගෙදර ඉන්න බල්ලා ප්‍රිය වස්තුවා දැන් ඌ මැරුණාම ඇති වෙනවා දුක ආන්නේ දුක බලු දුක කියන්නේ ශෝකය බල්ලා හින්දා ඇති වෙච්ච දුකයි බලු දුක හැබැයි බලු දුක ඇති වෙන්නේ බල්ලාට ප්‍රිය වුණේ බල්ලා ප්‍රිය වස්තුවක් කරොත් ඌ මැරෙනකොට ඌට අනතුරක් වෙනකොට ඇති වෙන මානසික දුක සත්ත්ව කරුණාව නෙවෙයි ශෝකය. ඒක දැනගෙන ඉන්න ඕනේ. නැතුව මේ රඟපාන උපාසක උපාසිකාව කරුණාව සත්ත්ව කරුණාව කියලා රඟපාන්නේ ශෝකය. එදින රාංගික දාන්නේ. ඒකට කමන්නේ නැහැ. ඒක කුසලයා. බල්ලවෙන් මින්තාංගික දාන දෙන්න කියන එකක් නෑ මෙතන. උන්ට තියෙන්නේ කරුණාව. ඒක හින්දා මෙතන මේ බලාගෙන ඉන්න ඕනේ ධර්මයේ දැනගෙන ඉන්න ඕනේ නැතුව මේ ධර්මයේ නට්ටෙන් අල්ලලා බොරු කරන උපාසක උපාසිකාවන්ට කවදාවත් මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. ශෝකය හඳුනන්නේ නැතුව ශෝකය හක් කරන්න බෑ. ශෝකයේ භයානකම දුක. ප්‍රියවත්ව ඇතිවීමෙන් ශෝකය ඇති වෙනවා. තමන්ගේ මුදල් වලට ප්‍රිය වුණා මුදල් නැති හොරු ගත්තම ශෝකය ඇති වෙන්නේ. වාහන වලට ප්‍රිය වුණාම ඒක කැඩුනම හැපුනම මොන හරි දෙයක් වුණාම අනතුරු වුණාම ශෝකය එන දුක තමයි ශෝකය. එහෙමනම් බුදුහාමුදුරුවෝ ශෝකය අනාගතයට ශෝකය නැති කරන්න නම් සියල්ල අත්හරින්න කියනවා. ඒක ගිහින්ට කරන්න පුළුවන් කමක් නැහැ කරන්න යන්නත් එපා. ඒ ගිහියෙක් නෙමෙයි. නිකන් සියල්ල අත්හැරලා අත්හරින්න පුළුවන් නම් එයා පැවිද්දෙක් වෙනවා. ඒ පැවිද්දාගේ පැවිද්දට එතකොට තියෙන්නේ අනාගතේ අතහැරපු හින්දා අනාගතේ ශෝකය ඇති වෙන්නේ නැහැ එච්චරයි. නමුත් ඒ පැවිද්දට අතීතය අල්ලගෙන හිටිය ටික ප්‍රිය වස්තු ටික හින්දා වර්තමානයේ ශෝකය වෙනවා. ඔන්න දැන් එක දෙයක් ඉගෙන ගන්න. ශෝකය කියන දේ මොකද්ද කියලා උගන්වන්න මං හැදුවේ. ආනිසංසය නෙමෙයි මේ කියා දෙන්නේ. එතන ශෝකය අර සත්ත්ව කරුණාව කිය එක බොරුවට අර්ථෝගෙන ඒක ශෝකය ශෝකයට සත්ත්ව කරුණාව කියනවා. ඒ වගේ විපරීත අදහස් තියෙනවා. ඒවා වැරදි. අනික බුදුහාමුදුර දේශනා කරනවා මේ මිනිස්යාන්ට ශෝකය ඇති වෙන තව ප්‍රබලම සාධක මේ කාම තණ්හා මේ ඔක්කොටම බලපාන්නේ. කියතෝ ජාය පිය වස්තු එක. ප්‍රේමතෝ ජායති ශෝකෝ. ප්‍රේමතෝ ජායති භය. මිනිස්යාට වැඩියෙන්ම ගිහි අය දැන් පැවිද්දන්ට තහනම් දේ ප්‍රේමී. දැන් ප්‍රේමයේ විවිධ පැති තියෙනවා. ප්‍රිය වස්තු කියන එක වෙනම දෙයක්. දැන් ප්‍රිය වස්තු කියන එක ඇති වෙන්න පුළුවන් බල්ලට. පණ ඇති සල්කාටත් පුළුවන් ඇඳුමටත් පුළුවන්. ප්‍රියතෝ ජායති ශෝකෝ. හැබැයි ප්‍රේමතෝ ජායති ශෝකෝ කියන ප්‍රේම කරන්න බෑ ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් ඉඩම් කඩන් වලට ප්‍රේම කරන්න බෑ. ප්‍රේම කරන්න පුළුවන් සංසාරගත තවත් සත්වයකට පමණයි. ප්‍රේම කොහෙද ප්‍රේමයක් තියෙන්නේ ඒකින් අනිවාර්යෙන්ම ඒ ප්‍රේමයේ හින්දා ශෝකය උපදිනවා. ඒ හින්දා මේ වනහන අයට ශෝකය නැතිවෝ මන්නම් ශෝකයක් මට නම් නැහැ කියලා රඟපානවා නම් ඒක අමූලික බොරුව. මොකද හේතුව දැන් ප්‍රේමය නැත්නම් කොහොමද මහා මනුස්සයෙක් අඩුම ගාන මාතෘ ප්‍රේමය පීතෘ ප්‍රේමය සහෝදර ප්‍රේමය ඔය ටිකවත් තියෙනවා. මේවා ප්‍රේම. ඒ කියන්නේ තව සත්වයකට තියෙන බැඳීම ඇලීම තමයි ප්‍රේමය. මේ දරුණුම එක ගැහැණු විරිමේ ඇති අතර ඇති වෙන ප්‍රේමය. මේ බන්ධනේ වැඩි. ඒකත් ප්‍රේමය තමයි. ඒ විතරක් නෙවෙයි දැන් දෙමව්පියන්ට ඇති වෙන්නේ මාතෘ ප්‍රේමය, පීතෘ ප්‍රේමය, පුත්‍ර ප්‍රේමය, සහෝදර ප්‍රේමය. දැන් ඒක නිසා මේ පින්වතුන්ටත් තමන්ගේ දෙමව්පියෝ
ලෙඩවුනාම අතනීප වුනාම මරණයට පත් වෙනකොට දුකයි. මෙන්න ඒ දුක මොකද්ද? ජාති දුකද නෑ, ජරා දුකද නෑ, මරණ දුකද නෑ. මරණ දුක කාට හරි එන්නේ තමන්ට මරණ දුක එන්නේ තමන් මැරෙන්න ගියාම. නැත්නම් මැරෙනවා කියලා බියවීම. අනාගතයේ මැරණ එකට වර්තමානයේ බියවීම. දැන් තමන්ගේම නෑදෑයෙක් මැරෙනකොට, දෙමාපිය මැරෙනකොට, දූ දරුවෝ මැරෙනකොට ඇතිවෙන දුක තමයි ශෝකය. ඒ ශෝකය ඇති කරේ කවුද? ඒ මැරිච්ච මිනිහට මීට පෙර ඇති වෙච්ච ප්‍රේමී දායාදේ. එහෙනම් ප්‍රේමතෝ ජායති ශෝකෝ. කොහෙද ප්‍රේමයක් තියෙන්නේ? අනාගතයක ශෝකයක් බවට හරවන්න හැකියාව තියෙන. මානසික දුකක් වෙනවා. ඒ ප්‍රිය ප්‍රේමවන්තයාට මොනවහරි වීමෙන්, ඒ සතාට මොනවහරි වීමෙන්, හානියක් වීමෙන්. එහෙනම් ඒවැයන් අහක් වෙච්චි අය මෙතන ඉන්නවා කියන්න බෑ. එහෙනම් රඟපාන්න බෑ කාටවත්. එතකොට ඔය ශෝකේ ප්‍රේම ශෝකේ ඇති වෙන ක්‍රමයක්. ප්‍රියතෝ ජායති ශෝකෝ. ඊට වැඩිය ධර්ම ශෝක ඇති වෙනවලු. ප්‍රියතෝ ජායති ශෝකෝ. ප්‍රියවත්තු හින්ද ශෝකය ඇති වෙනවා. ප්‍රේමතෝ ජායති ශෝකෝ. ප්‍රේමවන්තය හින්ද ශෝකය ඇති වෙනවා. මේවට මතක තියාගන්න. ප්‍රේම කියනකොට එනවා මාතෘ ප්‍රේමය, පීතෘ ප්‍රේමය, ඒ ඔක්කොමත් එනවා. මේවා ඔක්කොම බලලා තමයි බුදුහාමුදුරුවෝ අර දැන් රාහුල කුමාරය හැම පොඩි කාලයෙන් පැවිදි කරන්නේ. එහෙම නැතුව දැන් ඉන්න උපාසක උපාසිකාව මානහිමිකන් නඩු දාන්න යනවා මේවට. මොකද මේ ශෝකේ දන්නේ නැහැ, දුක දන්නේ නැහැ. ඒගොල්ලන්ට තියෙන එකම හිමිකම මානහිමිකම. ධර්මයේ ගැන වැරදි අර්ථකථන. ඊළඟට ඊට වැඩි දරුණුයි මේ ශෝකේ ඇති කරනවා. කාමතෝ ජායති ශෝකෝ. කාමතෝ ජායති ශෝකෝ. මේ කාමතෝ කියලා මෙතන කියන්නේ දැන් පියවස්තු කාමවස්තු තමයි. ප්‍රේමතෝ ජායති කියන්නේ දැන් කාම ලෝකයේ ඉන්න කෙනෙකුන්නේ ප්‍රේමය ඇති වෙන්නේ. ඒකම තමයි. ඊට වැඩිය කාමතෝ කියන්නේ මෙතන අර දැන් දෙමව්පියන්ට ඇති වෙන ප්‍රේමය, මාතෘ ප්‍රේමය, පීතෘ ප්‍රේමය, ඔකට කාමතෝ කියන්නේ. නමුත් මනුස්සයන්ගේ තියෙනවා මනුස්සත්වය තුළ මනුස්සය වර්ග දෙකකට දෙන්න. බ්‍රහ්මයන්ගේ නෑ ගැහැණු පිරිමි කියලා ભેදයක්. බ්‍රහ්ම ගැහැණු කියලා જાතියකුත් නෑ, බ්‍රහ්ම පිරිමි කියලා જાතියකුත් නෑ. බ්‍රහ්ම කියන අය ගැහැණු පිරිමි ભેදයෙන් අහක් වෙලා. කාම තණ්හා තිබුණොත් තමයි ගැහැණු පිරිමි ભેදයේ තියෙන්නේ. කාම ලෝකේ විතරයි ගැහැණු පිරිමි ඉන්නේ. ඒතර දෙවිය දේවත්වයේ තුල දකින්න අපි ගැහැණු දෙවියෝ හා පිරිමි දෙවියෝ. මනුස්සත්වයේ තුල දකින්න ගැහැණු මිනිස්සයා හා පිරිමි මිනිස්සයා. තිරිසන් තුලත් ඕක තියෙනවා. പ്രേත ලෝකෙත් තියෙනවා. ඊට පහළ ඒවා තියෙන ඒවා විපාක විදිහට තියෙනවා. හතර අපායෙම ගැහැණු පිරිමි ભેදයක් තියෙනවා. මෙන්න මේ ගැහැණු පිරිමි අතර ඇති වෙන අර මාතෘ පීතෘ සහෝදර ඒ වගේ නැතුව දැන් දූ දරුවෝ කියන්නේ පුත්‍ර පීමි වගේ හේකුත් නෙමෙයි. අර සහකාරය හා සහකාරිය අතර ඇති වෙන බැඳීම, මේකට කියන්නේ කාම. දැන් ඉතින් ඒක නැති අය හොයන්න පුළුවන්ද? ඒක දැනගෙන ඉන්න. එහෙනම් තමන්ට ශෝකය ඇති වෙන ක්‍රම දැන් බලන්න. ඔකෙන් දරුණු එක දැන් අම්මා මැරුණා කියලා ආරංචි ආවා. දැන් එහෙම ශෝකයක් තියෙනවා. ඒක සම්බන්ධ වෙන්නේ කොහොමද? ප්‍රේමතෝ ජායති ශෝකෝ. දැන් සහෝදරියෙන් මැරුණා, හිතවතෙන් මැරුණා කියලා ආරංචි වෙනකොට ඇති වෙනවා මානසික දුක. ඒක ශෝකය. ඒක ඇති කරේ කවුද? ප්‍රේමතෝ කියන එකයි. ඒ වගේම තමන්ගේ ස්වාමි පුරුෂයා හෝ ස්වාමි දියණිය මැරුණා කියලා ආරංචි වුණොත්
වැඩි දුකක් ඇති වෙනවා ශෝකයක් ඒක රඟපාපු හැට ඇති වෙන්නේ හරියට කලාවද බඳන හොඳින් හිටියන එයා කයි රඟපාන මට නම් කිසි ශෝකයක් නැහැ එහෙනම් ඉතින් එයාගේ එහෙම විවාහයක් උන්නේ නැහැ ඒ වගේ නිකන් රඟපාන්න බෑ මේක එතකොට ශෝකයක් තියෙනවා ඒක කාමතෝ ඊළඟට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේකේ දරුණුම ශෝකය මේ කාම ලෝකයේ තියෙන දරුණුම ශෝකය මේක මේ මේ ශෝකේ තමයි අර ප්‍රිය වස්තු වලට වැඩිය ප්‍රේම දේවල් ප්‍රේම සතුන් වලට ප්‍රේමත්වයට වැඩිය කාමයට වැඩිය ධර්මමදී රතියා ජායති ශෝකෝ රතියා ජායති භය මේ කියන්නේ මොකක්ද මේක ශෝකයේ උපදින ලොකුම ක්‍රමය කාටද මිනිස්සුන්ට මේ කියන්නේ කෙලින්ම ලිංගිකත්වයේ සම්බන්ධද දැන් ඔන්නෝයි කියන ආකාර දැන් කිව්වා මූලික කාම තණ්හාවේ ආකාර මං හතරක් කිව්වා ප්‍රේමතෝ ප්‍රේමය ප්‍රේමතෝ ප්‍රේමවන්තේ හින්දා ඒ කියන්නේ දැන් අපි වෙන්න පුළුවන් දූ දරුවෝ වෙන්න පුළුවන් සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන් සමි සමාගම් වල වෙන්න පුළුවන් වැඩිහිටි සමාජයේ වෙන්න පුළුවන් ඔය එක එක වයසට එක එක වයස දෙනවා ප්‍රේමී සම්පප්පලාප යෝන කෙනා එක වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෙදර ඉන්නේ බල්ල වැල්ලි එක වෙන්න පුළුවන් මේක ප්‍රේම ප්‍රේම ස්වරූපෙ වෙන්න පුළුවන් ඒකෙන් දුක ශෝකය ඇති වෙනවා ප්‍රිය වස්තු හින්ද ඇති වෙනවා ප්‍රිය වස්තු කිව්වම පණ ඇති වස්තුත් තියෙනවා පණ නැති වස්තු සුරතල් රතුන් හිම ප්‍රිය වස්තු හුඟක් කියලා ඒවැම් දුක ශෝකය ඇති වෙනවා කාමතෝ කියන එකෙන් ඇති වෙනවා රතියා කියන එකෙන් ඇති වෙනවා දැන් ඔය අතීතේ අතීතයේ මේ කියන මානසික ස්වරූපය කොච්චරක් තිබුණාද ඒහා සමානව වර්තමානයේ ඒ දේවල් වලට හානි පැමිණීමෙන් විනාශ වීමෙන් නැතිවීමෙන් තමන්ට නැතිවීමෙන් මිනි මැරුම් හැමුඟා තමන්ට නැතිවීම ඒවා මිනි මැරුම් ගොඩක් සිදු වෙන්නේ ගහ මැරගන්නේ පොලිසියන්නේ රතියා ජායති ශෝකෝ ඒක තමයි මානව හිමිකම් ඒකින්ද මෙන්න ශෝකය ඇති වෙන අතීත හේතු එතකොට ඕවෑන් එක දෙයක්වත් නැතුව මිනිසෙක් ඉන්නේ නැහැ ප්‍රියතෝ ජායති ශෝකෝ හෝ ප්‍රේමතෝ ජායති ශෝකෝ හෝ තියෙන්න ඕනේ කසාද බැඳිනකම් දැන් ඔබ මතක තියාගන්න දැන් ඒක වැරද්දක් කියන එකට මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ ගිහියෙක්ගේ ගිහි චර්යාවක් තියෙනවා. එතකොට ගිහියෙක් වෙන්න නම් දැන් විවාහ වෙලා ඉන්නවා දූ දරුවෝ ඉන්නවා ඒ ගිහි ගිහියා. එතකොට බුදුහාමුදුරන්ගේ ගිහි ශ්‍රාවකයෝ ඉන්නවා. මාර්ගඵලලාභී ගිහි ශ්‍රාවකයෝ ඉන්නවා අනිසාසන වගේ නෙමෙයි. එහෙනම් ඒ ගිහි ශ්‍රාවකයන්ටත් ඔය කියන ප්‍රශ්න තිබුණා. ඒ කියන්නේ සෝවාන් වුණා කියලාවත් ඔය ප්‍රේමතෝ ජායති පියතෝ ජායති ඒ දේවල් නම් අහක් වෙලා කියලා දකින්න හම්බෙන්නේ නැහැ. මොකද හේතුව ඔය දැන් පියතෝ ජායති ලෝකෝ කියන එක දේශනා කරේ විසාකා පාසිකාවට. කාටද කාට ප්‍රිය කරලද? නැ ප්‍රේමතෝ ජායති මිනි බිරියකට එයා මැරුණාට පස්සේ අඬ අඬ ඉඳි මේ සෝවාන් වෙච්චි උපාසිකාවක් ඒකින්ද දැන් මෙතන රඟපාන්න යන්නේ නැතුව ධර්මයේ ඉගෙන ගන්න එතකොට ලේසි මොකද හේතුව අපිට ඕනේ දැන් සතිපට්ඨානයේ වැඩි වීම තුළ ඒවෙන් ආනිසංස ලැබෙනවාද කියලා දැනගන්නයි දැන් සතිපට්ඨානයේ තුළ ශෝකයේ ඉක්මනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා එහෙමනම් මේක අපි කොහොමද භාවනා කරන අය ඒක මැනගන්නේ Tamante එහෙම ගුණයක් තියද භාවනා කරා කියලා නිකම්ම කාර් එක ගෙව්වා කියලා ඒ ගුණෙ ඉන්න බෑනේ සතිපට්ඨාන දැන් රක්මන් භාවනාව වඩලා
फेम तो जायते शोको कियने के हो फे प्रिय तो जायते शोको अनिवार्य दैन प्रेम वास्तु तीमुना प्रेम पुज्जल हिटियाना प्रिय वास्तु तीमुना तो ऐति वेन्न बै दैन भावना कराट हरियाणा अतीते एहेम देवल तीमुना नैतु मनुष्य वेन्डा बैन एना सुदुसुकान तीन शोके उपदवान्न अनंत अप्रमाण हेतु साधक අතීතය අපි ළඟ අතීතය කියන්නේ පෙර ජීවිතවල නෙමෙයි මේ මේ ඉපදුණු ජීවිතයේ තුල අත්දකින්න පුළුවන් ධර්මය දන්න ඕන දැන් සතිපට්ඨානෙ වැඩුවා මොකද වෙන්නේ දැන් උදාහරණයක් විදිහට ප්‍රියතෝ කියන එක ගමු දැන් අපි අපි වටිනා කියන කවුතුක භාණ්ඩයක් විදිහට හරි ආරක්ෂා කරන දේවල් තියෙන ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවා पहला उपासकमला रात्रां बांड अलमारी डाल एक प्रियम वस्तु एक नो मंगल मुद्दों ना प्रिय वस्तु दिखाला एंगिले मंगल मुद्द एक प्रिय वस्तु नुना मैं वेनदा एक होता गियला हो अमतक उना गियला हो විනාශ වෙලා හෝ දකින්න කොට අපිට ඇති වෙන රෝගයක්. ඒක තමයි සාමාන්‍ය අනික් අයටත් ඒක දකින්න පුළුවන් සාමාන්‍ය සමාජය තුළ ඒ ශෝකය පුජ්‍යලයන්ට සමානකම් නැති වුණත් ශෝකයක් තියෙනවා. Tamanටම බැනගන්න පුළුවන් හැකියාව තියෙනවනේ මේ වගේ සිද්ධිවල මේ ප්‍රියවස්තු නැති වුණා මේ වගේ ප්‍රියවස්තු නැති වුණාම මේ ජීවිතේ මම භාවනා කරන්න පෙර කොච්චර මානසික පීඩාවකට පත් වුණාද? මේක Taman බැනගන්න ඕනේ අනුන්ට මනලා දෙන්න බෑ. දැන් එහෙම මැනගන්න පුළුවන් ශ්‍රාවකයා භාවනා කරනවා නම් එයාට දකින්න හම්බෙනවා ඒ බුදුහාමුදුරුව පෙන්නන ගුණය. මොකද්ද? අතීතයේ දැන් අපිට අනන්ත අප්‍රමාණ ශෝකේන ක්‍රම තියෙනවා. අපේ ජීවිත කාලය තුල අපි කරපු නරක වැඩේ ඉඳලා ඒ නරක කියන ඒවා බැලක් ඒවා මනුස්සත්වයේ තුලයි ඒ නරක තියෙන්නේ. ඒක මනුස්සකම තුල තියෙන එක. දෙවියන්ට රතියා ජයති සෝකෝ කියන එක නම් තියෙන්න බෑ. මනුස්සයන්ට විතරයි තියෙන්නේ. දැන් ඒ වගේ ගත්තම දෙවියන්ටත් වෙලා තියෙන එන අපිටත් තියෙනවනේ මේ ටිකක්. මේ විදිහේ ඕක ටිකක් තියෙනවා. දැන් සතිපට්ඨානේ වැඩුවම ඔය සෝකී අරමුණ එනවා. ඒකට සිද්ධියක් ඇහෙන් කනෙන් එන දැන් කවුරු හරි දැන් ප්‍රිය වස්තුව රතේක ඉන්නවා. එයා ප්‍රිය වස්තුවක එක ඒ සතාගේ කකුල ගැඩිලා සුරතගතාගේ කකුල් ගැද්ද දකින්න ඇහෙන් දකින්නකොට දුකක් ඇති වෙනවා ඒ දුක අල්ලපු ගෙදර බල්ලගේ කකුල් ගැන්නාට ඇති වෙන්නේ නැහැ මොකද ඒ හේතුව අල්ලපු ගෙදර බල්ලට ප්‍රිය වස්තුවක් උන්නේ නැහැ යාට තමන්ගේ ගෙදර බල්ලා තමයි ප්‍රිය වස්තුව සෝකී ඇති වෙන්නේ ප්‍රිය වස්තුව අල්ලගෙන ඉතර තමන්ගේ ගෙදර බල්ලගේ කකුල් ගැද්දලා දකින්නේ ඇහෙන් අන්න දැන් මං ගැන්නුවා මේ සංසාරයේ ස්වરૂපය මනෝමූලිකයි. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය කියන පංච ඉන්ද්‍රිය මනෝ කේ ඉන්ද්‍රියට ආහාර සපයනවා. මනෝ ඉන්ද්‍රියේ ආහාරය ධම්ම. ධම්ම හදලා දෙනවා ධම්ම හදලා දෙන්න පුළුවන් පංච ඉන්ද්‍රියට. දැන් ගෙදර බල්ලගේ කකුල කැඩපු එක දැක්කේ ඇහෙන් නැත්තන ඇහුනේ කනේ බල්ලගේ ඇගහනවා එහෙනම් එතකොට ඇහෙන් දැක්කේ දකින කොටම චක්කු විඥානයේ හදන ධම්ම ටික අල්ලගෙන ඔන්න බලුසෝකේනවා බලුසෝකේ ගිනාවේ ඇහැ නෙමෙයි ඇහැට බලුසෝකේ ගේන්න බෑ කනට බලු ශෝකයේ ගේන්න බෑ කියන්නේ පංචේන්ද්‍රියට ශෝකයේ ගේන්න බෑ
වර්තමාන ඉන්ද්‍රියට වර්තමාන ඉන්ද්‍රිය කියන්නේ චක්කු සෝත ගාන ජීවා කාය. එනම් මේ සෝකය කියන එක ගේන්න බෑ වර්තමාන ඉන්ද්‍රියට. වර්තමාන ඉන්ද්‍රියකින් එන අරමුණේ ධම්ම අල්ලගෙන මනෝ ඉන්ද්‍රිය තමයි සෝකය කියන්නේ. ඒකයි මනෝ දුකක් මේක කියන්නේ. මානසික දුක. අර බල්ලගේ කකුල කැඩිච්ච එක දැකලා නැත්නම් බල්ලා කැඩිච්ච කකුලේ හින්න කෑ ගහනවා අහලා ගෙදර ඉන්න මනුස්සයට මනෝ ඉන්ද්‍රිය අර බල්ලට ප්‍රේම කරපු එක හෝ ප්‍රිය කරපු එකට අනුකූල ඒකට සමාන දුකක් ගේන. ඔක තෝකේ. ඒක මනසට දැනෙන එක. ඒක පපුවට දැනෙන එක. හෘද වස්තුවට දැනෙන එක. ඒ හින්දා ගමන්ගේ ගෙදර ඉන්න ප්‍රිය හොඳම ප්‍රිය වස්තුව හොඳම ප්‍රේමවන්තයා තරහ වුණොත් දවස් දෙක තුනක් කතා කරන්න නැතුව ඉන්න කතා නෙමෙයි නැගිටින්න නැතුව ඉන්න පුළුවන්. මේ ශෝකයට පුළුවන් ශෝකය විපාකයක් කියලානේ මං කියන්නේ. අතීත කර්මයක විපාක. අතීත කර්මය මොකද්ද? අතීතයේ ප්‍රේම කිරීම. අතීතයේ ප්‍රිය වස්තු ඇති කිරීම. දැන් මේක නවත්තන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. ධර්මයේ තේරුම් ගන්න කියලා. එතකොට ඒක අතීතේ හේතුවක් හින්දා ඇති වෙච්ච මේ දේ හින්දා වර්තමානයේ මනසෙන් ඇති කරන දුක ශෝකය වෙනවා. දැන් අපි හිතමු දැන් ඇහෙන් එන අරමුණ කරනම් දැන් බල්ලගේ කකුල කැඩිච්චා කියන එක දැක්ක දැක්කමනේ ශෝකය එන්නේ. ඒ ඔබ ඒ ඒ විදිහටම ඉස්සෙල්ලා බල්ලට ප්‍රේම කරපු හෝ ප්‍රියවත් විදිහට කලපු උපාසිකාවක් හෝ උපාසිකාවක් එන්නේ කවුරු හරි කමන්නේ. දැන් සක්මන් භාවනාව වඩන. දැන් සතිපට්ඨාන භාවනාවක් වඩන. දැන් මේ සතිපට්ඨාන භාවනාවේදී ගන්න අහෙන් එන අරමුණු නෙවෙයිනේ භාවනාවට ගන්න. කණෙන් එන අරමුණුත් නෙවෙයි. ඥාසයෙන් එන අරමුණුත් නෙවෙයි. දිවෙන් එන ඒවාත් නෙවෙයි. කයෙන් එන අරමුණු. ශරීරයෙන් ඇති වෙන අරමුණු. ශරීරයෙන් ඇති වෙන අරමුණු හරියට සතිය පිහිටවනවා නම් ඒ අරමුණ කමඨානක මුලින්ම මං කියා දුන්නා හැමදාම කියා දෙනවා කයේ ඔය ධාතු ස්වરૂපයක් විදිහට තේරෙනවා. මේ විපස්සනා සමාධියේ හැටි. මේ සමත සමාධි නෙමෙයි මේවා. ප්‍රතිපට්ඨානෙ වැඩිවීමෙන් ලැබෙන්නේ සමත සමාධි නෙමෙයි. ඒකින්ද අර පොච්චියෝපු විකාර කරුවාට මේ මේක භාවනාද අනේ සමාධියක් ඇත්තෙම නැද්ද මේක කියලා ප්‍රශ්න කර කර නිකන් රඟපානවා. ඒකින්ද ඒවා දැනගෙන ඉන්න. අර කයෙන් එන අරමුණේ ධාතු ස්වરૂප මතුවෙනවා. ධාතු ස්වરૂප වලට ඇලින් ගැටින් නැති වෙනකොට කායික අරමුණක් කරහා මනෝ ඉන්ද්‍රියට ශෝකය උපදවන පුළුවන් උපදවන්න පුළුවන් දත්ත හෝ පොහොර ලබා දීමේ හැකියාව අවහුති වෙනවා. මේක තමයි වෙන අභ්‍යන්තර සිදුවීම. මං කියපු එක තේරුණාද දන්නේ? දැන් Tamanta මං කිව්වනේ ලක්මන් කරලා හරි කොහොම හරි ඔය ආයනපස්සනා වැඩෙනකොට කයේ ධාතු ගුණ වලට ඇලින් ගැටින් නැතුව ඉන්න කියලා. ඒ ඇලින් ගැටින් නැතුව ඉන්නකොට සිදුවෙන්නේ මොකද්ද? කායික අරමුණකින් ශෝකය ගේන්න පුළුවන් හැකියාව එන්න එන්න දුර්වල කරනවා. දැන් එහෙම කයෙන් ධාතු ගුණ දැනිලා ඒවට ඇලින් ගැටින් නැතුව නැතුව ධාතු ගුණ දැනුවට හරියන්නේ නැහැ. ડોક્ટર හොයාගෙන යනවා නම් ප්‍රෙෂර් චෙක් කරන්න යනවා නම් බෙහෙත් බොන්න යනවා නම් මේ භාවනාව කියලා දන්නේ නැතුව මේවා ඒ අයට කිසි දෙයක් වෙන්න බෑනේ. භාවනාවේ ආනිසංස ලැබෙන්න ඕනේ කයෙන් දැනෙන ආරමුණේ ධාතු ගුණ නම් ඒවට ඇලින් ගැටින් නැතුව කාලයක් පුරුදු වෙලා ධාතු ගුණ සියුම් වෙලා අර දැන් අනික් වැඩත කරන වෙලාවේදී මේ කායික ආරමුණු තේරිලා ඒ වගේ දිනු එක්ක කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ දිනු කරගත්තේ භාවනාව දිනු කරගන්න පුළුවන්කම ලැබිච්ච කෙනෙක් ඉන්නවා නම් ආන්නේ යාට මේ ආනිසංස ඇත්තද නැත්තද කියලා තමා තුලින් දකින්න බම්බෙනවා. දැන් අපි හිතමු අර මුල් සිද්ධිය මොකද්ද? ගෙදර ඉන්නේ බල්ලාගේ කකුල කැඩිලා
ඔකෙන් දැක්කා දැක්කම දුක ඇති වෙනවා දැන් අර ධාතු ගුණ ගැන ඇලින් ගැටින් අඩු වෙලා හිටිය සිවුම් වෙලා හොයිකිය උපාසක උපාසිකාවට අර අර විදිහටමත් වෙනවා මොකද්ද බල්ලගේ කකුල ගැටෙන එක බල්ලගේ වෙන බලු කකුලේ ගුණයක් ඒක උපාසක උපාසිකාවගේ ගුණයක් නෙවෙයි ඒක දැන් ඒක මොකක් හරි වෙලා බල්ලගේ කකුල ගැටෙනවා බල්ලා තමයි ප්‍රිය වස්තු මොකද ගෙදර ඉන්නේ තු විතරයි ඕන ඔක්කොටම ඒක හින්දා හොඳම ප්‍රිය වස්තු බල්ලා උගේ කකුල කැඩිලා ඒක දකින්නවා දකින්නකොට අර භාවනාව දියුණු වෙච්ච කෙනාට මනෝ ඉන්ද්‍රියට බලය දෙන්නේ පොහොර දෙන්නේ මනෝ ඉන්ද්‍රියට පොහොරක් උනොත්තරා චක්කු ඉන්ද්‍රියෙන් එන අරමුණ මොකද කරන්නේ චෝකය වැඩි කරනවා චෝකය ගේනවා බලු දුක හින්දාම දවස් දෙක තුන කන්න නැතුව ඉන්න වෙනවා අඳෝලා ගේනවා ලංකාවට දැන් ඔස්ට්‍රේලියාවේ ඉඳලා බල්ලෝ ගැනම කතා කරලා කොච්චර පැය ගාණක් යනවද ලංකාවේ ඇයිද බල්ලා ගියාගෙන කියන්නේ මේ බලු දුක හින්දා දැන් එන්නේ ඒ ටික නෙමෙයි වෙන්නේ මේ මනෝ ඉන්ද්‍රියෙන් අර රෝගය ආහාර කරගෙන දැන් අර භාවනාව වඩපු කෙනාට කර වෙන්නේ මොකද්ද අර බල්ලගේ කකුල කැඩෙන එක එහෙමමයි ඒ සිද්ධිය වෙනවා ඒක දකින්නවා දකින්නකොට මනෝ ඉන්ද්‍රියට බලය දෙන්නේ නැතුව කාය ඉන්ද්‍රිය බලය ගන්න බලය ගත්තම මොකද වෙන්නේ තමන්ට තේරෙන්නේ මනසට එන අරමුණු නෙමෙයි අර සූගී අරමුණු වලට එන්න දෙන්නේ නැතුව කයේ දැඩි ලෙස ධාතු ස්වરૂප කම්පන චංචල ආදී දේවල් දැනෙන්න පටන් ගන්න එහෙමනම් දැන් ඔය භාවනා කරන කරලා මුගක් අයගේ ප්‍රශ්නයක් තියෙනවා ඉස්සර නම් මෙහිම කයේ ධාතු ගුණ තේරෙනවා දැන් නම් තේරෙන්නේ නැහැ නමුත් ඔය තේරෙන්නේ නැහැ කියන එකට ඇත්ත මොකද්ද තේරෙන්නේ නැතුවද නැහැ ඒවට ඇලින් ගැටින් අඩු වෙලා සියුම් වෙලා දැන් මේ ඒ උපාසකෝ උපාසිකාව හොඳට මතක තියාගන්න ඔය තේරෙන්නේ නැති කතාව බොරුව තමන්ට සෝගයක් ආවු දැනද දැඩි ලෙස තේරෙන්න පටන් ගන්නවා ඒක ගුණයක් එහෙම තේරුම් නැත්නම් අනිත් මිනිස්සු වගේ අරකට දැඩි ලෙස සෝක වෙන්න පටන් ගන්නවා නමුත් සෝකේ නැත් බිඳුව වෙලා නම් නැහැ මේ බිඳුව වෙන්නේ නැහැ ඔය දකින්න පුළුවන් මේ තමන්ගේ හිතවතෙක්ගේ මරණයේදී ඒකට ඒ දුකත් එනවා අතරින් පතර අනිත් මිනිස්සුන්ට වගේ සෝකයක් එනවා සෝකේ එනකොටම ඊට අමතරව කයෙන් අර කායගත සතිය වැඩ කරලා ධාතු ගුණ තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේ ක්‍රමයට එතකොට අර එක දෙයකින් දැන් සෝකේ අහක් කරන්න ඉක්මවීමක් වෙන්නේ සෝකේ නැති වෙනව නෙමෙයි මේ වෙන්නේ සෝකේ කියන්නේ මනෝ ඉන්ද්‍රිය ඉක්මවලා යනවා කායෙන් කායෙන් ඉක්මවන්න නම් ඉස්සෙල්ලා පෙර පුහුණු දියෙන්න ඕනේ භාවනා එතකොට මනෝ ඉන්ද්‍රියෙන් සෝකය ගේන්න බැරුව යනවා වෙනද තියෙන ඇලින් ගැටි නැති දුක නැති දුක අඩු කාය ඉන්ද්‍රිය මතින් දැන් දුක අඩු තැනක් තියෙන්නේ කයෙන් ධාතු ගුණ තේරෙනකොට මේගොල්ලන්ට දුක නැහැ ඒ දුක අඩු තැනට එක් කියන්න උත්සාහ ගන්නවා මේකට කියනවා ඉක්මෝනවා පරිදේවියත් මෙහෙමයි පරිදේවි කියන්නේ දෙවිය කියන්නේ සෝකයේම කොටස සෝකයේ වැඩි වුණාම ගලාගෙන ගියාම හඬන එක වලපෙළ වැළපෙන එක අඳෝලා කියෝන එක දැන් ඔය කියවන්නේ ඔෆිස් එකේට ගියෝ කියෝනවා කීප දෙනෙක් මගේ එයාගේ දුක නික මේක පරිදේවියා කඳුළු හලනවා දවස් ගණන් නිදාගෙන ඉන්නවා මේ පරිදේවි ශෝකයයි පරිදේවියා එකට දුවනවා එතකොට මේ පරිදේවියා ඉක්මවනවා සතිපට්ඨාන එහෙනම් පරිදේවිය ඇනෙන තැන් ඇනේ දිගට අන්නන්න දෙන්නේ නැහැ කය ධාතු ගුණ තේරිලා අර මනෝ ඉන්ද්‍රියෙන් බලය කඩා ගන්නවා කායෙන් එතකොට පරිදේවිය උත්තරහට ගෙනියන්න මනෝ ඉන්ද්‍රියට බලය තියෙන්න ඕනේ ශෝකී ඉදිරියට ගෙනියන්න මනෝ ඉන්ද්‍රියට බලය තියෙන්න ඕනේ දැන් ඒක නිසා බුදුහාමුදුරුත් දේශනා කරනවා කායගත සතිය කියන්නේ නිවන් මාර්ගය නිවනට යන මාර්ගය නිවනට යන මාර්ගය තුල තමයි මේවා දකින්න හම්බෙන්නේ නිවන නෙවෙයි
ශෝකය මෙතන ඉක්මවන ගතියක් තියෙනවා පරිදේවේ ඉක්මවන ගතියක් තියෙනවා ඒක නිසා මේ සතිපට්ඨාන ආනිසංස දෙකක් තමයි ශෝක පරිද්දවානං සමතික්කමයි ඉක්මවනු හැබැයි අපිට මේ ඉක්මවනවා කියන එක වෙන භාෂාවකට ගන්න පුළුවා මේ ශෝකයේ ඉක්මවන්න පුළුවන් කාමයට අකුසලයේ දවස් පහ යනකොට මිනිස්සුන්ට ඉන්න බෑ ශෝකය උස්සන්න වෙනවා ඒකින්ද රටවල් වල සතියන් සතියෙන් පඩිගෙවනවා ගෙවන්නේ මොකටද අර ආපු ශෝකය කාමයෙන් ඉක්මවන්නේ බීලා හරි ඇවිදලා හරි සතියන්තේ අරක අමතක වෙනවා කෙටි කාලයකට මේ කාමයෙන් කරන්නේ ටික කාලයකට යට ගන්නවා ආයේ දෙට්ට අපේරි ශෝකය ආයේ ඔෆිස් එකට ගිය හැටි ශෝකය ඊගාට ඉතින් සතියන්ත වෙනකන් ඉන්නේ මේ කාමයේ කරන දෙල්ලම ඒකෙන් දරුණු වෙනවා තව තවත් නමුත් ශෝකය ඉක්මවනවා කියන එක නෙමෙයි කරන්නේ කාමයෙන් කරන්නේ යට ගන්නවා කියන හුඟක් ශෝක වුණාම ඔය මොන ශෝකයක්වත් නැහැ බේබද්දට චූරු වුණාම ශෝකී ඉවරයි මොකද ශෝක දැන් අම්මා මැරුණා කියලා බල්ලෙකුට ශෝකයක් නැහැ එහෙම ගන්නේ බා එතකොට මත්පැන් වියුවම මත්ුණාම බලු මනසට ගියාම වෙරි වෙලා ඉන්නකොට අම්මා මැරුණා ශෝකනේ එතන උනේ මොකද්ද ශෝකයේ ඉක්මවනවා මත් වීමෙන් එහෙනම් මිනිස්සු තම ඔය මිනිස්සුව මනුස්ස ලෝකේ ඔච්චර මත්පැන් බොන්නේ ඇයි තමන්ට දරා ගන්න බැරි ශෝකයේ හින්දා ඒ ශෝකය මත් වෙලා ඉන්න කාලේ ඉක්මෝලා හැබැයි මේක කාමයේ මේක අකුසලයේ එහෙම එකක් නෙමෙයි සතිපට්ඨාණයෙන් වෙන්නේ අර ශෝකී අරමුණ අනන්ත අප්‍රමාණ අතීතයේ ඉන්න පුළුවා මේ භාවනාවෙන් ඒව නැත්තට නැති කරනවා ටික ටික ගෙවනවා ගෙවන්නේ හැබැයි අර මනෝ ඉන්ද්‍රියට බලය අහුරලා අවසානයේ රහතන් වහන්සේ වෙනකොට ශෝකයේ ඇත්තෙම නැහැ පරිදේවයක් නැහැ මේ වගේ தත්ත මේ වගේ ආනිසංස තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ දැන් ශෝක පරිද්දවාණ සමතික්කමාය කියන්නේ ශෝකය කියන්නේ මොකද්ද පරිදේවය කියන්නේ මොකද්ද කියලා මිනිස්සුන්ට උගන්වන්න දෙයක් නැහැ එහෙම ශෝකයක් නැති පරිදේවයක් නැති කවුරු හරි ඉන්නවා නම් මේක මිනිස්සුන්ට නෙමෙයි ඒකින්ද මේ පින්වතුන්ට අමුතුවෙන් මේක මේ අභිධර්මයේ උගන්වගෙන ගන්න යන්න එපා තමන්ගේ ජීවිත කතාවයි ශෝකයයි පරිදේවයයි කියන්නේ එහෙ දිනපතා හැමදාම තියෙන එක. ඉතින් ඒක තියනවා නම් දැන් සතිපට්ඨානේ වඩල බලන්න මම මේ කියන විදිහට මේක ඉක්මවනවාද? කාමයෙන් ඉක්මවීම ක්‍රමය නෙමෙයි මේ. මත් වීමෙන් ඉක්මවන ක්‍රමයක් නෙමෙයි. ඒකත් ඉක්මවීමක් තමයි. දැන් උදාහරණයක් විදිහට මැරිච්ච ආච්චි මතක් වෙනකොට දුක නම් ටීවී එකේ බලපුවාම ටෙලි නාට්‍යයක් බලනවා චිත්‍රපටයක් බලනකොට ඒ දුකක් වෙනවා මේ කාමයෙන් ඉක්මවන පංචකාමී ඒක නෙමෙයි මේ කියන්නේ ඒ එකක්වත් ඕනේ නැහැ තමන්ට කයෙන් දැනෙන අරමුණෙන් අර දරුණු ශෝක ඉක්මවන්න පුළුවා ඒක ආනිසංසය මේක අත්විඳින්න තත්ත්වයට හදාගත්තොත් භාවනාව එයාට තේරෙනවා ටික ටික තමන්ගේ ශෝක දුක තරුණ දුකක් නෙමෙයිද නේද බුදුහාමුදුර දේශනා කරන්නේ නැහැ ජරා දුකක් වෙනවා ඉක්මෝනවා සතිපට්ඨානෙ වැඩුවම කියලා
නාගි වෙන්න නැතු ඉන්නවා කියලා හැම නැහනේ එහෙම එකක් මරණ දුගහක් වෙනවා කියලා එකකුත් නැහනේ ජාති දුක එහෙම ආනිසංසයකුත් නැහනේ මේ පිළිලින් කියන පැහැදිලි කරන්නේ ශෝක පරිද්දවාණන් සමතික මායනේ ඒ ගුණ දෙක හඳුනගන්න තමන්ගේ ජීවිතයේදී ඒ බා තමන්ගේ අත්විඳින අනික් අයගේ දැන් සහෝදර සහෝදරිය යාළ මිත්‍රයෝ ශෝක වෙන තැන් තමනුත් වෙනද ශෝක වෙච්ච තැන් දැන් අඩුයි කියන එක නෙමෙයි අඩුයි කියන ඒවා වෙනස් වෙන්න පුළුවන් දැන් දරුවෙකුට ශෝකේ නැති වෙන්න පුළුවන් දරුකමහක් කිරීම දැන් ඕන තරම්ද මම පීන්නේ මගේ දරුවේ නෙමෙයි මං අත්තරියා මේ එයාට ගමන්නේ එයා ඉතියෝපියාවේ ඉන්න ළමයත් එකයි තමන්ගේ දරුවත් එකයි දැන් ඒ වගේ නරක කම් කරලා මේ අහක් වෙන එක නෙමෙයි මේ කියන්නේ ශෝකයක් එනකොට අර කයේ ධාතු ගුණ රකට වෙලා ඒ ශෝකී ආරමුණු මනෝ ඉන්ද්‍රියට වැජමෙන්ද දෙන්නේ නැතුව සංතතිකව ගලාගෙන යන්න දෙන්නේ නැතුව කාය ඉන්ද්‍රිය බලය කඩා ගන්න මට්ටමට භාවනාව හැදුනා නම් එතන ඉඳලා තියෙන්නේ මේ ගුණයි නමුත් එයාට කෑම ශෝකයටම මුහුණ දෙන්න බෑ සමහර ශෝක වල අරවා මනෝ ඉන්ද්‍රිය බලගත් වෙනවා ඒක දැන් බැලුවම සෝවාන් වෙච්ච අයට එහෙම නෑ කියන එක උක් වෙනවා විසකාවක මිනිවිරියෙන් මැරිලා අඬපු හිමි නමුත් මිනිවිරිය නෙමෙයි ගෙදර ඉන්න මිනිස්සයා මැරුණා නෝනා මැරුණා අඬන්න නැතුව ඉන්න පුළුවන් උපාසක උපාසිකාව ඇති ඒ වගුණ නෙමෙයි ඒ වගේ ඒවා නෙමෙයි මේ කියන්නේ ඒවා කොමියුනිස් කාර්යොත් එහෙම අඬන්නේ භෞතිකවාදීන් අඬන්නේ මේක ඒක තමංගේ දික්තිගත ස්වරූපය මිත්‍යා දෘෂ්ටි ස්වරූපය එකට කියනවා උත්තේජ දෘෂ්ටි කියලා. එහෙනම් ශෝකය පරිදේවයේ මනුස්සයාට උරුමයි, භවනා කරන කෙනාටත් උරුමයි. ශෝකය පරිදේවයේ ඇති කරන්නේ මනෝ ඉන්ද්‍රියයි. ශෝකය පරිදේවයේ මනෝ ඉන්ද්‍රියෙන් ඇති කරන්න නම් ගෙවපු ජීවිත කාලයේදී, ගෙවන ජීවිත කාලයේදී අතීතේ හා වර්තමානයේ තියෙන ප්‍රිය වස්තු ප්‍රේමතෝ ජායති ශෝකෝ, කාමතෝ ජායති ශෝකෝ රතියා ජායති සෝකෝ ඔය හතර ප්‍රබලයි මනුසත්ති ඔය හතරින් තමන්ටත් උරුම වෙච්ච ටිකත් එක්ක ඒවා අහිමි වීමෙන් ඇති වෙන ශෝකය ඔය මම කියපු විදිහට කමටහන තුල කායගත සතියෙන් ඉක්මවන ගතිය තියනවද නැද්ද කියලා තමන් පරීක්ෂා කරන්න මගෙන් අහන්න යන්න එපා මට කියා දෙන්න මංගිවන මංගියාදෙනි ධර්ම. එතකොට වඩන මිනිහා තමාතුල ගුණ වැඩිලා නම් තමයි තේරෙන්නේ. නැතුව මගේ තෝකේ දැන් අඩු වෙනවද හාමුදුනේ කියලා අහන්න බෑ. මේ අහනවා කියන්නේ අහන කොටක් තියෙන තෝකේ. ප්‍රිය වස්තු වෙලා එතකොට භාවනාව. දැන් මේ වගේ අපි අහු වෙනවා හැම වෙලෙම. එයා අහුවෙන්නේ නැතුව ධර්මානුකූලව ඉදිරියට යන්න උත්සාහ ගන්න දැන් අද දවසේ ධර්ම දේශනාව දැන් අපි ආනිසංස ඇත්තටම සතිපට්ඨාන ආනිසංස තුනක් දැන් දේශනා කරා දැන් නායක හාමුදුරුවෝ මතක් කරා සති දෙකකට සැරයක් දේශනාව පවත්වනවා කියලා එතකොට ඊගාව සතියෙදිත් අපි මේ ආනිසංස වල ඉතිරි කොටස් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා එතකොට වඩා වැදගත් වෙනවා තමන් කරගෙන යන භාවනාව තුල ප්‍රගතියක් තියෙද නැද්ද කියලා මේ ලෞකික ආනිසංස විතරයි අපිට සාකච්ඡා කරන්න පුළුවන් ලෝකෝත්තර ආනිසංස සාකච්ඡා කරන්න බෑ කියලා මම මතක් කරා. මොකද හේතුව? ඒක උප්පත්ති ඉන්ද්‍රියන් වලට ගෝචර නොවන නිසා. නමුත් මේ ලෞකික ආනිසංස තමා කරන භාවනාවෙන් අත්දකින්න තියෙනවා නම් අපි කරන භාවනාව හරි කියලා සද්ධාවන්ත ශ්‍රාවකයාට ධර්මයට ගරු කරන ශ්‍රාවකයාට තීන්දුව කරන්න පුළුවන්. අපි යන කරන භාවනාව හරි වැඩෙන භාවනාව හරි වැරද්දක් නැහැ කියලා. ඉතින් ඒ හැකියාව ශක්තිය ධෛර්යය හැමෝටම ලබා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනා කරමින් අද දේශනාව මේ විදිහට අවසන් කරනවා. වෙනදා වගේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න ටික වෙලාවක් සාකච්ඡා කරන්න හැකියාව තියෙනවා. මයික් ඔන් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.